ඒකයි මම බය නැතුව Nokia Android smartphone එක ඕන කෙනෙකුට ගන්න කියන්නේ. හැමදා අලුත් වෙන Nokia. මෙරට COVID-19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වන විට 771 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ දිනේ තුල නව COVID-19 ආසාදිතයන් 20 දෙනෙකු හඳුනා ගැනුණා. මේ 20 දෙනාගෙන් 15 දෙනෙක් නාවික හමුදා විරුද්ධ විය. ඒ හැරුණු කොට කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනට ලක්වෙමින් සිටින පුද්ගලෙක් රාජගිරිය ප්‍රදේශයේ පුද්ගලෙක් ඒ වගේම කොළොන්නාව ප්‍රදේශයේ පුද්ගලෙක් ඒ වගේම අර මිත්සිරි සෙවණ කොළඹ 15 අවසනාවන්ත ලෙස මිය ගිය කාන්තාව සහ ශ්‍රී ලංකා ජාතික රෝහලේ විශේෂ ශ්‍රේණියේ හෙදෙනල් ධාරණියක් ආසාදනයට ලක් වෙලා තියෙනවා විශේ෷යෙන්ම ශ්‍රී ලංකා ජාතික රෝහලේ විශේෂ ශ්‍රේණියේ හෙදෙනල් ධාරණිය ආරක්ෂිත ක්‍රියාමාර්ග භාවිතා කිරීම නිසා ඇය හරහා ස්පර්ශකයන් විශාල සංඛ්‍යාවක් නැහැ තවශයෙන්ම විශාල රෝහලක් හැටියට ඉසේ වීම ඉතා හොඳ තත්වයක් ඒ නිසා ඒ ස්පර්ශකයන් සීමිත සංඛ්‍යාව නිරෝධායනට ලක් කිරීමට පියවර ගන්නවා ඒ වගේම ඔය කියන රාජගිරිය කොළොන්නාව කියන ප්‍රදේශවලත් එම කටයුතු සිද්ධ වෙනවා මෙත්සිරි සෙවණ කොළඹ 15 මේ ඥාතීන්ගේ PCR පරීක්ෂණ කරනු ලැබලා තියෙනවා මෙම PCR පරීක්ෂණ ආසාදිත නොවන බවට තහවුරු වෙලා තියෙනවා ඒ වගේම අද දිනත් ඒ අවට 60ක් පමණ කිරීමේ බලාපොරොත්තුව තියෙනවා ඒ අනුව කොළඹ 15 මෝදර පිහිටි මෙත්සඳ සෙවණ නිවාස සංකීර්ණයේ COVID-19 ආසාදිතව මියගිය කාන්තාව ඇසුරු කළ පුද්ගලයන් 60 දෙනෙකු පමණ PCR පරීක්ෂණයට ලක් කිරීම සඳහා සාම්පල් ලබා ගැනීම එම නිවාස සංකීර්ණයේදී අද සිදු කළා. ඊයේ වාර්තා වෙච්ච COVID 9 වෙනි මරණයේ ආශ්‍රිතයන් තමයි අද පරීක්ෂා කරන්නේ. පළමු පෙළේ ආශ්‍රිතයන් 20 දෙනෙකුත් අහමුණිය ඇදි තෝරාගෙන තව 60 දෙනෙකුත් PCR පරීක්ෂණයට ලක් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. නමුත් මියගිය කාන්තාවට වෛරස් ආසාදිනේ වූයේ කෙසේද යන්න මෙද හඳුනාගෙන නැහැ. ඔබ දන්නවා පසුගිය කාලේ පුරාට මේ කොවිඩ් ශ්‍රී ලංකාවට පැමිණිය දා පටන් අපි වහාම ඉතාමත් කෙටි කාලයකින් කවුද මේ කොහෙන්ද මේක ආසාදිනු උනේ කියන එක සම්බන්ධයෙන් අපි හොයා ගැනීමට හැකියාව ලැබුණා. නමුත් ඊයේ දිනේදී අපි මේ ආකාරයෙන් ඔවුන් ඇසුරු කරපු අයවලුන් අපි කරේ ප්‍රථමයෙන්ම ඔවුන් ඇසුරු කරපු අයවලුන් 71 දෙනෙකු නිරෝධායන ලක් කරුන් ලැබුවා. ඉතින් නමුත් අපි මේ කට්ටිය අපගේ කළ යුතු ක්‍රියාවලිය ඔවුන් වහාම නිරෝධායන ලක් කරුන් ලැබුවා ඇසුරු කරපු කට්ටිය. නමුත් ඔවුන්ගේ පොතනින්ද මේ ආවේ කියන එක සොයාගෙන යෑමදී මේ ප්‍රථම වතාවට අපිට තාම මේ සම්බන්ධව යම්කිසි ගැටලුවක් තිබෙනවා. ඉතින් ඒක හින්දා අපි අද දිනෙත් මේ සම්බන්ධව සොයා බලනවා. ඇත්තටම කාගෙන්ද මේ ආවේ කියන එක මේ වනතෙක් ඊයේ මධ්‍යම රාත්‍රියේක ඒක සොයාගෙන බැරි වුණා. ඒ අනුව අපි තවදුරටත් සොයමින් පවතිනවා. ඒත් එක්කම අද දවසේ සොයාගන්න හැකියාවක් ලැබුණ නැත්නම් අපි නැවත වතාවට ඔවුන්ගේ PCR පරීක්ෂණත් කළ යුතුව තිබෙනවා. ඉතින් අපි කෙසේ හෝ මේ බව අද දින ඇතුළත අපිට දැනින් දුීමට හැකියාවක් ලැබේ. වෛරසය ආසාදිතයින් 16 දෙනෙකු ඊයේ දිනේදී පූර්ණ සුවය ලබා පිට වියමත් සමග සුවය ලැබූ මුළු සංඛ්‍යාව 213ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගතරග විද්‍යාංශයේ සඳහන් කළේ. මේ වන විට ආසාදිතයින් 549 දෙනෙකු රෝහල්ගතව වෛද්‍ය අධීක්ෂණයේ අර්ධය ප්‍රතිකාර ලබනවා. හිරුගේ පළමු කිරණෙන් රන්වන් වූ දීප්තිමත් සමකට ලීව ආයිෂ් කහ ෆේස් ක්‍රීම්